අවිෂන්කයා විශ්වාසනීය දැක්ම. ඒවගේම තාරුණ්‍යෙන් ඉල්ලනවා. මං හිතන අපි මේ රටේ තරුණ පරම්පරා ගත්තොත් ඡන්දය ලබා දෙනවා බොහොම අඩුයි. ඒගොල්ලන්ගේ බොහෝ බලාපොරොත්තුවක් වෙලා තියෙනවා. දේශපාලනය හොඳ නෑ, මේ දේශපාලනය ඒගොල්ලන්ට ඕන විදිහට නෑ, බොහෝ විවේචන තියෙනවා. ඒ නිසා සමස්ත තාරුණ අපි ඉල්ලීමක් කරනවා, කලකිරීම තුළ රටක් දියුණු කරන්න පුළුවන් කමක් නෑ, එපා වීම තුළ තාරුණ්‍යය ජය ගන්න පුළුවන් කමක් නෑ. ඒ වගේම මේක ජය ගන්න මොකද කරන්න ඕනේ? අපට පේන අඩුව, අපට දැනෙන වෙනස, අපට අවශ්‍ය දේ අපි කතා කළ යුත්තන කතා කළ යුතු වෙනවා. ඒ නිසා මේ රටේ සමස්ත තාරුණ්‍ය අපි ඉල්ලීමක් කරනවා. ඒක පක්ෂභේදයකින් තොරව මේ තරුණ කරුතු අමාත්‍යංශයේ විදිහට ඔබතුමාලා මේ තරුණ කරුතු අමාත්‍යංශයෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? මොකද ඉතිහාසයෙන් ගත්තාම අපි හැමෝම කරලා තියෙන ඉහළින් ගත්ත දේ පහළට දීලා තමයි තියෙන්නේ. ඉහළ ගන්න නියෝගය සමහරලා තාරුණ්‍ය ගැලපෙන්න පුළුවන් නොගැලපෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපේ තරුණ සේවා සභාවේ ගත්තොත් එහෙම මම පාඨමාලා 300ක් පමණ තියෙනවා. තරුණ තරුණයෝ ඉන්නවා මම 23000ක් විතර. හැබැයි වැඩිම ඩ්‍රොප් අවුට්ස් ඉන්නේත් මං හිතන්නේ අපේ. මොකද පාඨමාලාව ආරම්භ කරන්න හිටියට අවසානය වෙනකොට සමහර ලාවට නැහැ. එහෙමනම් අපි ඉදිරි කාලය තුළ සමස්ත තාරුණ්‍යයට මේ අපේ අමාත්‍යංශයත් සමග අපි කතා කරන්න අවස්ථාවක් අපි උදා කරනවා. ඒ අවස්ථාවේදී අපි කියනවා ඒ තාරුණ්‍යයට මේ අමාත්‍යංශ තරුණ කරුතු අමාත්‍යවරයා විදියට මගෙනුත් තරුණ කරුතු අමාත්‍යංශනුත් ඒ තාරුණ්‍ය මොකද්ද රට බලාපොරොත්තු වෙන්නේ කියන දේ අපි විවෘත සංවාදයක් කරන්න ලබන සතියේ ඉඳන් අපි බලාපොරොත්තු වෙයි. සදා අපි අලුත් අවස්ථාවක් අපි ලබා දෙනවා. ඒක අපි ඉදිරියේදී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වලා අපි කියන්න කොහොමද ඒ සංවාදය අපි ආරම්භ කරන්න කියලා. ඒ සංවාදය අපි පේපර්ලස් සංවාදයක්, ඒ කියන්නේ කඩදාසි රහිත ඩිජිටල් සංවාදයක් තමයි අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි ලබන සතියේ අපි ලබන සතියේ නෙමෙයි ඊළඟ සතියේ සවුඳා අඟහරුවාදා බොහෝ විට අපි ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා සමස්ත තාරුණ්‍ය අපි ඉල්ලීමක් කරනවා, තමන්ට දැනෙන දේ, තමන්ට හිතෙන දේ. ඒක සමහර වෙලාවට තමන් හිතෙන දේ රට පිළිගනීද ලෝකය පිළිගනීද කියලා හිතන්නේ නැතුව තමන්ට දැනෙන තමන්ට හිතෙන දේ ඉදිරියේ අපේ අමාත්‍යංශයත් සමග අපිත් එක්ක සංවාදයකට එන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. ඒ තුල තමයි අපිට මේ රට වෙනස් කරන්න